ඇමතිතුමනි ඔබතුමා සඳහන් කළා මේ පසුගිය දිනවල බේරුවල ඇතිවෙච්ච සංසිද්ධීන් ගැන පාර්ලිමේන්තුව තුළ විවාද වුණා ඒ දේවල් ගැන මේ රජය උත්සාහ කරන්නේ මේ පසුගිය පළාත් සභා මැතිවරණයත් සමග ඇතිවෙච්ච තත්ත්වය තුළ රට වාර්ගික අර්බුදයක් කරා ගෙනියන්නට කියලා අපි විග්‍රහ කරොත් ඔය විග්‍රහය විරුද්ධ පක්ෂ විග්‍රහය අපිට අහන්න තියෙන ප්‍රශ්නේ දැන් මේ ආණ්ඩුවත් එක්ක මුස්ලිම් ජනතාවගෙන් යම්කිසි සැලකුතු ප්‍රතිශතයක් මේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා දැනට මුස්ලිම් දේශපාලනඥයෝ හැටියට හඳුන්වන බොහෝ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා ඉන්නේ අතවුල්ලා එමුතුමාගේ පක්ෂය රිෂාඩ් බදුද්දීන් එමුතුමාගේ පක්ෂය හකීම් එමුතුමාගේ පක්ෂය ආදි වශයෙන් ඊට අමතරව වෙනත් මුස්ලිම් නායකයෝ පවා සමහරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන අයට බවට පත් වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල මුස්ලිම් නායකයන් දීහෙන් බැලුවම මේ ආණ්ඩුව පවතින්නේ ප්‍රධාන වශයෙන්ම මේ සිංහල ජනතාවගේ ඡන්ද මත පමණක් නෙවෙයි. එයා ඒ අනෙකුත් ජන කොටස් වලත් එක්තරා ආකාරයක සම්බන්ධයක් ඇතුව. එතකොට ඊළඟ ඡන්දයක් උනත් දිනන්නේ ඒ තමන් සතුව තියෙන ඒ අනෙකුත් ජන කොටස් වල පදනම අහිමි කරගන්න ආණ්ඩුවකට ඕන වෙන්නේ නැහැ. එහෙම මුලිය අමාරුවක් ආණ්ඩුවකට තියෙනවා නම් එහෙම ආණ්ඩුවක් දිනන්නේත් නැහැ. එතකොට දැන් ආණ්ඩුවක් බලන්නේ ඒ නිසා තිබෙන අනෙකුත් ජන කොටස් වල ජනපදනම රැකගෙන තව පොඩ්ඩක් පළල් වර්ධනය කරගන්න. එතකොට මේ රට ඇතුලේ ආගම්වාදී කැරලි කෝරාලා ආණ්ඩුව හදවලා ආණ්ඩුවට මොකද්ද ලැබෙන ලාභය? ආණ්ඩුවත් එක්ක ඉන්නව නම් මුස්ලිම් ජනතාව 120 30 40ක් හරි ඒ ටිකක් නැති වෙන එක වෙන්නේ. බෞද්ධ ජනතාවගෙනුත් අන්තවාදීව කල්පනා කරන කොටස බෞද්ධයා ගැන ආණ්ඩුව බලන්නේ අරක තහනම් කරන්නේ මේක තහනම් කරන්නේ කියලා හිතන අය ඒත් ආණ්ඩුවට නැති වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම සිංහල බෞද්ධ ජන සමාජයේ මධ්‍යස්ථව කල්පනා කරන අය ආණ්ඩුව කෙරේ කලකිරෙන්න පුළුවන්. එතකොට මේකෙන් ඇත්තටම පාඩුව තින්නේ ආණ්ඩුවටයි රටටයි. කවුරු හරි ඔප්පු කරලා පෙන්නන්න මොකද තියෙන වාසිය කියලා රටට හව ආණ්ඩුවට කිසිම වාසියක් නැහැ. එතකොට විරුද්ධ පක්ෂයේ මේකෙදි ඔවුන්ට ඕන දේ වෙනවා. ඒ කියන්නේ ඔවුන් බලන් ඉන්නේ හකීම් මහත්තයා කැඩිලා ඉනගන්න සාදරයෙන් පිළිගන්න. ඔවුන් බලන් ඉන්නේ මුස්ලිම් ජන ඊළඟ ජනාධිපති වෙනදී මුස්ලිම් ඡන්ද උපරිමයෙන් ඔවුන්ගේ පැත්තට දමා ගන්න. ඔවුන් බලාගෙන ඉන්නේ උතුරු දෙමළ ඡන්ද උපරිමයෙන් ඔවුන්ගේ පැත්තට දමා ගන්න. ඔවුන් බලාගෙන ඉන්නේ මේ කරුණ නිසා කලකිරෙන සිංහල ඡන්ද ඔවුන්ගේ පැත්තට දමා ගන්න. ඉතින් මේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයටයි මේකෙන් ධනාත්මක සහයෝගයක් ලැබෙන්නේ. එතකොට ඔවුන්ට එහෙනස කියන්න බෑ ආණ්ඩුව මේක තමන්ගේ මොකක් හරි පැවැත්මකට වාසියකට කරගන්න එදල මේක ඇත්තටම කිසිම වාසියක් නැහැ. අන්තර්ජාතිකවත් තියෙන පාඩුවක්. දේශීය වශයෙන් තියෙන පාඩුවක්. අන්තර්ජාතිකව ගත්තොත් අද ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇවිල්ලා ඉන්නේ බහරේන් වල රජුගේ පුතෙක්. ඒතකොට එයා බලන්නේ මේ රටේ මුස්ලිම් අයට ගහන රටක්. ඒතකොට එයා වුණත් තීරණයක් ගනිද්දී ඒක වඩා වැඩියෙන් ඍණාත්මකව ලංකාවට හතුරු වෙන තීරණයක් බවට පත් වෙන මේකත් උත්තේජනයක් වෙනවා. ඊළඟට මැද පෙරදිග රටවල් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අපිට දැවත සහයෝගයක් දෙනවා. ඒ අපිට නැති වෙනවා. ඊළඟට ලෝකීය පුතු පුර තුල ඉතා විශාල වශයෙන් රටේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව කෙරෙහි වැරදි ප්‍රතිරූපයක් මේ වගේ නිර්මාණය වෙනවා. ඉතින් ඔය ඔක්කොම ආවාසි රට ඇතුලේ දේශපාලන වශයෙන් ගත්තොත් අරාවාසි තියෙනවා අන්තර්ජාතිකව මේ ආවාසි තියෙනවා. ඉතින් මෙහෙම ආවාසියක් තමන්ට රටට ඇති කරගන්න ආණ්ඩුවකට මොකටද ඕනේ? මොකද්ද ඒකෙන් ලැබෙන දේ? ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. අපි දේශපාලනික වශයෙන් නැතුව ගෞරව ඇමතුමනි අපි පොදුවේ කල්පනා කළොත් 1958 යම් කිසි දිනක තම පූසාරි මාමා පණ පිටින් පුච්චනවා බලාගෙන හිටපු කොළු ගැටය අලුරියකට මුවා වෙලා බලාගෙන හිටියයි කියන කොළු ගැටය තමයි තව අවුරුදු 15ක් 20ක් ගිහිල්ලා ලෝක ධර්ම ත්‍රස්තවාදී බවට පරිවර්තනය වෙන්නේ. මේ බේරුවල අලුත්ගම වගේ නගරවල ඇති වුණ සිද්ධි වලින් අපි ඉදිරියේදී ඒ වගේ දෙයක් ඇති නොවේයි විශ්වාස කරන්නට පුළුවන්ද? දැන් මෙතන ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඕන ඉස්ලාම් ජන සමාජයේ ශ්‍රී ලාංකික ඉස්ලාම් ජන සමාජයේ අපේ රටේ සිංහල බෞද්ධ ජන සමාජයේ ඉතාම පැහැදිලිව විදේශ සල්ලි ලැබන විදේශ න්‍යාය පත්‍රයට අනුව හැසිරෙන විවිධ කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඉස්ලාම් සමාජයේ ඉන්නවා සෞදි අරාබියානු විවිධ සල්ලි ආයතන වලින් සල්ලි අරගෙන ඉතෙක් කල් ලංකාවේ තිබිච්ච ක්‍රිස්තියා මේ ඉස්ලාම් ජනතාවගේ ජීවන රටාව වෙනුවට මැද පෙරදිග පන්නේ ජීවන රටාවක් ඔවුන්ට අරගෙන ඉන්න. ඔවුන් රූපවාහිනී බලන එක වැරදි, කාන්තාව මුළු ඇඟම වහගන්න ඕනේ, අරව කරන එක වැරදි, මේව කරන එක වැරදි, පත්‍ර බලන වැරදි, ඒ එහෙම විදිය අන්තවාදී මතයි. ඉතින් ඒක මේ මෑත ඉතිහාසයේ අවුරුදු 10ක් 15ක් අතර 20ක් වගේ අතර ඇති වෙච්ච ප්‍රවණතාවක්.
ඉතින් ලෝකයේ දැන් අද බලන්න මැද පෙරදිග රටවල් වල පවා ශියා සුන්නි කියන ભેදය පාවිච්චි වෙනවා අද බටහිර රටවල් මේ දෙක දෙගොල්ලෝ කොටවලා ඔවුන්ගේ උමනාව ඉටු කරගන්න. ඒතකොට අපේ රටේ සම්ප්‍රදායික ඉස්ලාමීය ජනතාව හිටියේ මේ දේශීය අනන්‍යතාවයක් ඇතුළේ වුණ වැඩුනේ. ඔවුන් මැද පෙරදිග අනන්‍යතාවය ලංකාවට ගේන්න කටයුතු කළේ නැහැ. මෙතන මේ සමහර කණ්ඩායම් ඒ න්‍යාය පත්‍රේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක පිටිපස්සේ ඉන්නේ සෞදි යම් යම් සංවිධාන ඒවැල් ලැබෙන සල්ලි සෞදි පිටිපස්සේ ඉන්නේ එක්සත් ජනපදයේ බව කවුරුත් දන්නවා. ඊළඟට ඔය සිංහල බෞද්ධ ජනතාව එතකොට දැන් අර පැත්තෙන් මේ අන්තවාදී කුළු ගැන්වුවාට වැඩක් නැහැ. මේ පැත්තෙන් මේකට තව තල්ලුවක් හතුරු ස්වරූපයෙන් හම්බෙන්නේ නැත්තම් මේ පැත්තෙන් හතුරු ස්වරූපයෙන් තල්ලුවක් ලැබුණොත් තමයි අර පැත්තේ අන්තවාදී තව කුළු ගැන්වෙන්නේ. එතකොට මෙහි හැදුවා කට්ටිය දිලන්ත විතානගේ කියන බුදුබලසේන සංවිධානයේ පුද්ගලයා ඔහු ඇවිල්ලා නෝර්වේ ඒජන්තේ පැහැදිලිවම ආනි කියලා ඉන්නවා ලංකාවේ අවුරුදු 30 40ක් ඉස්සේ ඉන්න නෝර්වේ ජාතිකේ ඔහු සිංහල පවා කතා කරන කෙනෙක් විදේශ උතු සේවා පුතර පුරුෂේ එතකොට මේ ආනි කියන පුද්ගලයාත් එක්ක බොහොම සමීපව ගනුදෙනු කරපු කෙනෙක් එක අවස්ථාවක මගෙන් මම ජනතාව විතුරු ඉන්න කාලේ මට පවා ආරාධනා කරා ඒ ආනි කියන කෙනාව හම්බෙන්න යන්න. ඒ වගේම වර්ල්ඩ් විෂන් එකේ වැඩ කරපු කෙනෙක් තාරාඩි මෙල් එක එන්ජිඕ වල වැඩ කරපු කෙනෙක් නෝර්වේ සල්ලි වලින් විවිධ වෙබ් අඩවි පවත්වගෙන ගිය කෙනෙක් ඒ වගේම අර ස්වාමින් වහන්සේලා කීප නමක් නෝර්වේ රටට අරගෙන ගිය කෙනා අරන් ගිහිල්ලා දවස් මාසයක් විතර එහි ඉඳලා හිම පදලා තමිල් ඩෑෂ්බෝඩ් එක හම්බෙලා ඒගොල්ලෝ කීප කරුණු මේගොල්ලෝ පිළිගත්තු දේවල් හම්බෙලා එහෙම කළා තමිල් ඩෑෂ්බෝඩ් එක හම්බෙලා කතා කරලා ආවා ඇවිල්ලා ටික දවසකින් බුදුබලසේන කියලා එකක් ඇදුවා. එතකොට තමිල් ඩෑෂ්බෝඩ් එක නෝවේදී හමු වීමයි අර ගමනයි නිලන්ත විතානගේ කියන කෙනා ඊට කලින් කිසිම ජාතික ආගමික සංවිධානයක පැත්ත පලාතක ගෑවිලා හිටපු කෙනෙක් නෙවෙයි. එහෙම ඇගේ ඥාන තිබ්බනම් ආවේග තිබ්බනම් යුද්ධ තියෙන කාලේ තමයි ආවේග තියෙන මිනිස්සු පෙවුනේ. එහෙම ඉදා කවදාකවත් පිනිච්ච කෙනෙක් නෙවෙයි. එයා එක අර ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් දාලා මේ එකපාරට මේක හැදුවා. හදලා අර ඉස්ලාම් සමාජයේ එවන විටත් පළපදින්න යාම් බලන් තියෙන අන්තවාදී සංවිධාන ගැන තොරතුරු ටික මේකට දාලා සිංහල බෞද්ධයෝ උසිගැන්වීමේ ව්‍යාපාරයක් අරගත්තා. ඇත්තටම අතන තියෙන අන්තවාදී මුස්ලිම් සමාජයේ තියෙන අන්තවාදී ප්‍රවණතා ඒව තාම මහ ප්‍රවණතාවේ නෙමෙයි සුළු ප්‍රවණතාවේ. එතකොට ඒක මහ ප්‍රවණතාවයක් වෙන එක වළක්වන්න නම් මුස්ලිම් සමාජයේ අනිකුත් කණ්ඩායම් ඒ අයගේ ආදරය විශ්වාසය දිනා ගන්න විදිහේ ක්‍රමෝපායකින් තමයි මේ සුළුතර ප්‍රවණතාවය අපිට පරද්දන්න පුළුවන්. ඒක පරද්දන්න ඕන. ඒක පරද්දන්න බෑ මුළුමහත් මුස්ලිම් ජන සමාජයේම අන්තවාදී කරා තල්ලු කරමින්. දැන් 83 කළු ජූලියෙන් කාටද උදව් වුනේ? වාසිමුනි කාටද? කළු ජූලිය ප්‍රභාකරන්ට ඕන වෙලා තිබ්බද? ඒ වෙනකොට ප්‍රභාකරන්ට සුළු කණ්ඩායම හිටියේ. පිරිබාහරන්ට ඕන වුණා මරාගෙන මැරෙන කණ්ඩායම හදන්න. කළු ජූලිය එනකන් ඒක කරන්න බැරි වුණා. කළු ජූලියේ ඡායාරූප වීඩියෝ පෙන්නලා තමිල් ඩෑෂ්බෝඩ් එක ලෝකෙ පුරා හැදුවා. කළු ජූලියේ දර්ශන පෙන්නලා දෙමළ තරුණ දරුවන්ට පෙන්නලා සයිලයිට් කරන දාලා මරාගෙන මැරෙන කණ්ඩායම හැදුවා. ඒ කළු ජූලියෙන් උනේ අරන්තවාදී බලවත් වීම. එතකොට අන්තවාදයක් සමග ගැටෙන්න උනේ අන්තවාදී බලවත් වෙන ආකාරයට නෙවෙයි. බුදුබල සේනා කරන්නේ අරන්තවාදී බලවත් වෙන ආකාරයට ඒ අන්තවාදී යුක්ති සහගත වෙන ආකාරයට මෙතන අන්තවාදීව ගැසිරෙනවා. බේරුවල සිද්ධියේදී අර පැත්තේ අන්තවාදී කණ්ඩායම ඕනි ගිනි තියලා ඒ වැඩේ කරගන්න. මේ සේනාවට ඕන උනේ ඒ ගින්න අවුලුවන්. ඉතින් ඒනුත් ගැහුවා මේනුත් ගැහුවා අන්තිමට ගින්න ඇවිල්ුණා. අවසානයේ වෛරය හිතේ පළපදියන් වුණා. මේක තමයි බලන්නකදී. මේ ඊටාම සංවේදී කරුණු ආගමික කරුණු. ආගමික වශයෙන් තියෙන ප්‍රශ්නයක් අපිට සාධාරණව සංවාදයකින් විසඳ ගන්න බැරි නම් අපිට වෙන කිසිම ප්‍රශ්නයක් එහෙම විසඳ ගන්න බෑ. ජාතිවාදයට වඩා බලවත් ආගම්වාදය. ආ ඔව්. ඉතින් ඒ නිසා ලෝකයේ යුද්ධ ඇති වෙලා තියෙනවා මේ නිසා මහා මරාගෙල්ල දැන් ඔය සුන්නි ශියා කියන්නේ සුළු ආගමික වෙනසක් හින්දානේ. ඒ ආගමික වෙනස. ඉතින් ඒකට ආද මරා ගන්නවා. එලි පිටදීදී මරනවා. ඉතින් මේ මේ ආගමික වෙනස්කම් මොනවද තියෙන්නේ? මරා ගන්න නෙවෙයි. එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙතනදී විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව විශාල වගකීමක් තියෙනවා. හතුරව පරද්දන්න නම් ඒ අන්තවාදී හතුරු ප්‍රවණතාව පරද්දන්න නම් ඒක ශක්තිමත් නුවණ ආකාරයට නුවණැතිව ඒකට පිළිතුරු සපයන්න ඕනේ. එහෙම නැතුව ඇඟේ හයියෙන් ඈ මොකද්ද අපසරණය කියාගෙන යනවා නම් ඇඟේ හයියෙන් ඒක විසඳන්න. ඉතින් එන රටට ඉතින් අපසරණය තමයි. අපි දැක්කා ඔබතුමාගේ ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි මහා සම්මේලනයේ වෙලේ ඔය වගේම තවත් තිබෙන සංවිධාන රාවණා බලය සිංහල රාවය වගේ සංවිධානවල සහයෝගය ඔබට ලැබුණා. නෑ කිසිසේත්ම නෑ. නෑ උන් සහභාගී වුණා. අපි ආරාධනා කරා බේදයකින් තුරු බොහෝ සංවිධානවලට.
අපි සමුලුවක් කරනකොට හැම පක්ෂයකටම ආරාධනා කරා විරුද්ධ පක්ෂයට හැර ඒ වගේම විවිධ සංවිධාන වලට ආරාධනා කරා දේශිතයිසි ජාතික ව්‍යාපාරය ඒ වගේම ජාතික සංවිධාන එකමුතුව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ අයිවා ඔක්කොම අපේ සංවිධාන නෙවෙයි අපිට සමහර සංවිධාන ගොඩක් හිතවත් සමහර සංවිධාන අපිත් එක්ක එහෙම කිසිම සම්බන්ධයක් නැහැ හැබැයි අපි අපේ සමුළුවේ මොකද වෙන්නේ කියලා එයා දැනගන්න ඕනේ ඒ හින්දා අපි ආරාධනා කරා ඔබ කිව්ව විදිහ සංවිධාන දෙක නියෝජිතයෝ ඇවිල්ලා හිටියා හැබැයි ඔබ නොකියන තව සංවිධාන කොටක නියෝජිතයෝ ඇවිල්ලා හිටියා නෑ මම කතාවට මූලික වෙන්නේ දෙකින් තමයි මම මෙතුමනේ සහාන් කළේ අපි දැක්ක පහෝගේ දිනවල ලොකු ආන්දෝලනයක් තිබ්බා මේ බෞද්ධින්ගේ මුදුන් මල් කඩ දලදා හිමියන් වැඩ සිටින ඒ ප්‍රදේශයේ අවට පැවැත්වුණු රේස් කාර් රේස් එකක් ගැන මේ දේවල් ගැන මේ බෞද්ධ කියලා කියාගන්න සංවිධාන නිශ්ශබ්දයි ඒ ගැන ඔබතුමා දරන්නේ කොහොමද ඒ කාරණේ ගැන මහානායක හිමිවරු පවා තමගේ මතය පළ කර තිබුණා අවසානයේ අපි ඉන්නේ තේ මහානායක හිමිවරු දරන ලද මතේ මොකද ඓතිහාසික වැදගත්කමක් තියෙන නගරයක විශේෂයෙන්ම දලදා හාමුදුරුව වැඩ ඉන්න නගරයක මහානායක ස්වාමින්වයන් වහන්සේලා කියනවා නම් යමක් කරන්න එපා කියලා ඒක සුදුසු වුණත් නුසුදුසු වුණත් අපේ හිතට ඒක හරි කියලා හිතුණත් වැරදි කියලා හිතුණත් උන්වහන්සේලා එපයි කියනෝ නම් ඒක කරන්න ඕනේ නැහැ ඒක අපේ රටේ අපි ඒ සම්ප්‍රදාය රකින්න ඕන ඉතින් ඒ උන්වහන්සේලා වැඩ සිටින තැන මහානායක ස්වාමින්වයන් වහන්සේලාගෙන් වැඩි හිමිවරු සංඛ්‍යාවක් වැඩ සිටින තැන දනදා හාමුදුරුව වැඩ ඉන්න තැන ඉතින් එතන කාර්යස් තියෙන එක සුදුසු නැහැ කියලා උන්වහන්සේලා කියනෝ නම් ඒක සුදුසු නැහැ තමයි ඒක ගැන ඉන්නේ අපි මේ මතේ හැබැයි අස්ගිරි හාමුදුරුව පසුව ඒ අවසාන වතාවට මේකට අනුමැතිය දුන්නේ කියලා කියන එකත් එක තමයි මේ මොකද්ද ඔය රේස් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා කොහෙත්ම අපි අනුමත කරන්නේ නැහැ මහානායක ස්වාමින්වයන් වහන්සේලාගේ එකඟතාවයකින් තොරව එවැනි ක්‍රියාවන් පැවැත්වීම අපි අනුමත කරන්නේ නැහැ. අපි දකිනවා එමෙතුමනි විපක්ෂයේ මොන දේ කළත් විපක්ෂයට අදෝ වාතයක් පිට වුණත් කෑ ගහන්න සමහරට පක්ෂ මූලස්ථාන ඇතුළට යන පිරිසක් ඉන්නවා මේ ඔබතුමා සඳහන් කළ පරිදි මේ අන්තවාදී විදිහට වැඩ කරන මේ බෞද්ධ සංවිධාන අතර අපි දැක්කා යම් කිසි යම් සිද්ධියකදී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පවා ආවුන් ඇතුළට යනවා බලින් බලහත්කාරයෙන් ලොකු ප්‍රශ්නයක් පවා ඇති වෙනවා ඒත් මේ පිරිස ලංකාවේ සිංහල බෞද්ධකමට රටේ ජාතියට ලොකු බලපෑමක් වෙන දේවල් වලට රජයේ ප්‍රධාන රාජ්‍ය කරන තන සම්බන්ධ නම් ඒ පවුල සම්බන්ධ නම් ඔවුන්ට විරුද්ධව කිසිම වචනයක්වත් සඳහන් කරන්නේ නැහැ මුතුමනි නෑ නෑ ඔබ කියන එක සම්පූර්ණ වැරදි ඔය කියන සේනාවේ අර ප්‍රධාන හාමුදුරුව උන්වහන්සේ අර අරුත්ගමදි කරපු කතාව මායේ කාලේ හිටියට වැඩක් නෑ කියලා කියන්නේ ඉතින් එහෙම කියන්න බෑ මේ ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන ඔවුන් තද විවේචනයක් ඇතන එල්ල කරලා තියෙනවා අවස්ථාවල ගොඩකදී එහෙම විවේචන ඔවුන් කරලා තියෙනවා හැබැයි ඔය ප්‍රශ්නේ මගෙන් අහලා හරියන්නේ නැහැ ඒක ඒගොල්ලන් අහන්න ඕන ඇයි ඔයගොල්ලෝ අරකට යන්නේ නැත්තේ කියලා මම නෙවෙයි මේ ඒකට උත්තර දෙන්න ඕන ප්‍රශ්නේ බහන්නුනේ වගේ මාර දේශ හිතාශි දේශීය ජනතාවත් සමග මේ මතයත් එක්ක ඉන්න හින්දා මම ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු කළේ නෑ ඒක තමයි දැන් ඔබ සඳහන් කරන විදිහේ ප්‍රතිවිරෝධයක් එතන පේනවා අරවට වඩා සංවේදී මේක නිකන් දැක්කිනේ වගේ ඉන්නවා ඉතින් ඒකට මට උත්තර දෙන්න බෑ රටේ ජාතියට ගොඩක් ප්‍රශ්න වෙන කුඩු වගේ දේවල් වලට ඔවුන් නිශ්ශබ්දයි ඇත්තටම ඔබේ ප්‍රශ්නේ ඒ අයගෙන් අහන්න මම ඒ අයගෙන් වෙනුවෙන් ඔබතුමා අපි එහෙනම් අපි කතා කරලා ඔබතුමා ත්‍රස්තවාදී අර්ථ දක්වන්නේ කොහොමද ත්‍රස්තවාදී කියලා කියන්නේ කතා කටින් විසඳ ගන්න පුළුවන් දේවල් ආයුධ වලින් විසඳ ගන්න යන එකට එතකොට ඔබතුමත් සම්බන්ධ වෙලා හිටපු ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානය ඒ ගහන්නේ ජනතා විමුක්තිනේ අතන සම්බන්ධ වෙලා හිටිය ඒ කාලේ ඔව් එතකොට මම ඒ කාලේ මේ ප්‍රශ්නට උත්තර දීලා තියෙනවා ඒ කාලේ ජයිපි මතේ ඔව් එතකොට මැමතිතුමනි ඔවුන්ට පසුව දැන් ඔබතුමත් දේශපාලනේ එතන ඉඳලා ඊට පස්සේ දේශපාලනයට ආපු පුද්ගලෙ එතකොට මේ එල්ටීටී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානය එතකොට ඔවුන්ගේ පසු පෙළකට හැකියාවක් නැද්ද දේශපාලනීය කාර්යයට දේශපාලනික වශයෙන් තමන්ගේ ප්‍රශ්න වලට දේශපාලනය කරන්න අයිති තියෙනවා එතකොට ඒකට සම්බන්ධයි කියලා සැලකෙන දෙමළ ජාතික සංවිධානය ලංකාව තුළ තහනම් කළ යුතුයි කියලා මතයක් තියෙනවා එල්ටීටී සංවිධානයේ දේශපාලන අංශය තමයි මැතිවරණ අංශය තමයි දෙමළ ජාතික සංධානය දෙමළ ජාතික සංධානය කියන එකමුතුව හැදුවෙත් එල්ටීටී ඒ නිසා දැන් ඒ නිසා එල්ටීටී සංවිධානයේ මැතිවරණ අංශය දේශපාලන අංශය හැටියට මේක හඳුන්වාලීම නිවැරදි ඒ වගේම එම සංවිධානයේ දිගින් දිගටම ශ්‍රී ලංකාව බෙදාවෙන් කිරීමේ න්‍යාය පත්‍රයක පිහිටා කටයුතු කරනවා කියන එකත් නිවැරදි
වගේම රටේ නීතිය බලගන්නවලා එවැනි කටයුතු මැඩපැවැත්විය යුතුයි කියලා කියන එක නිවැරදි. හැබැයි අපි කොහොමවත් කියලා නැහැ දෙමළ ජාතික සංවිධානය අද ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. අපි කියලා තියෙන්නේ උන් ත්‍රස්තවාදී සංවිධානයක් ඇති නෙවෙයි. ත්‍රස්තවාදී වෙනත් ආකාරයකින් සාධාරණීකරණය කරන ඒ අතරම රාජ්‍ය බෙදාවෙන් කිරීම සඳහා මතවාදයේ ක්‍රියාමාර්ග ගන්න සංවිධානය. ඒකට විවස්ථාවේ රටේ මූලික නීතියේ අපේ රටේ නීතියේ තියෙන එහෙමයි සම්බන්ධයෙන් ගත යුතු පියවර අන්නේ පියවර ගන්න. එහෙම නැතුව උන් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට හමුඩු ගැහිමක් අපි කරලා නැහැ. ගෞරවමතුමනි ත්‍රස්තවාදයක් තුල එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදය නිමා කරන්න එහෙම නැත්නම් ත්‍රස්තවාදය අවසන් කරන්න යුද්ධය යොදා ගැනීම තුල රටක් ඇතුලේ පවතින යුද්ධයකදී මේක රටවල් රටක් රටක් අතර යුද්ධයක් නෙවෙයි රටක් ඇතුලේ පවතින යුද්ධයකදී අමතුමෙනි ඒ ජාතීන් අතර ඇති වෙන අසමගි එහෙම නැත්නම් සහෝදරත්වයක් නෙමෙයි එතන තිබෙන්නේ. එතකොට ඒ ඇති වෙන විරසකය බලපාන්නේ නැද්ද රටේ ඉදිරි ගමනට? බලපාන. එතකොට අපි මේක යුද්ධයකින් ඉවර කර යුතුයි කියන මතයේදී ඒක කොච්චර දුරට සාධාරණද රටක ඉදිරි ගමනට? දැන් ප්‍රශ්නයක් පතුලේ යම්කිසි සාධාරණ කරුණු අන්තර්ගතව තිබෙන්න පුළුවන්. හැබැයි ඒ සාධාරණ කරුණු ස්වල්පයක් යොදාගෙන ඒක ත්‍රස්තවාදී ස්වරූපයේ ක්‍රියාදාමයක් රාජ්‍ය බෙදාවෙන් කිරීමේ ක්‍රියාදාමයක් බවට යුදමේ ක්‍රියාදාමයක් බවට පෙරලනවා නම් මුලින්ම කළ යුතු තියෙන්නේ ඒ ත්‍රස්තවාදී ක්‍රියාදාමය අඩපණ කිරීම වැළැක්වීම නතර කිරීම මුලින්ම පුටා දැමීම. ඒක රජය කළා. ඒක අවශ්‍යයි. සාමකාමී තත්වය ඇති කරවා ගැනීම. අනතුරුව තියෙනවා සාමකාමී තත්වය ඇති වුණාට පසුව මේ මනෝභාවයන් මෙපමණ විරසක වෙන්න බලපාපු යම්කිසි සමාජ ආර්ථික දේශපාලන හේතු තිබෙනවා නම් ඒවා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රියවර ගැනීම. ඒකෙදී ආණ්ඩුව සම්පූර්ණ සාර්ථක වෙලා නැහැ. එක්තරා ආකාරයකට උතුරේ හා නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනයේට විශාල බරක් යොදලා තියෙනවා. උතුරු වසන්තය කියලා එක කෙරලා තියෙනවා, නැගෙනහිර උදානය කියලා කෙරලා තියෙනවා. හැබැයි ඊට සමගාමීව දේශපාලන සංස්කෘතික අනාදී තලවල සිදුවිය යුතු ක්‍රියාදාමයේ ආණ්ඩුව දියත් කළා නැහැ. තීනසා උතුරු වසන්තයෙන් නැගෙනහිර උදානයෙන් එහි පාලං හැදුනට පාරවල් හැදුනට ගොඩ නැගිලි හැදුනට මනස හැදුනේ නැහැ. ජන මනස හැදුනේ නැහැ. ඒතර ජන මනස හදන්න සමහරු කියනවා 13 ප්ලස් හරි මොන හරි දෙන්න කියලා. එහෙම දුන්නට ඔය ලෙඩේට සමීප වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ලෙඩේ උස්සන්න වෙනවා. දැන් ඩෙන්ගු හැදුනම සාමාන්‍ය පැරසිටමෝල් නේ බොන්න කියන්නේ අනිත් ඒවා බොන්න එපයි කියනවනේ. ඉතින් එක එක ලෙඩේට මේ එක එක බෙහෙත වැඩ කරන විදිය වෙනස් නේ. ඉතින් ඒ ලෙඩාවේ හැටියෙත් නේ මේක හරියට තෝරගන්න ඕනේ. ඉතින් එතකොට ඒ 13 ප්ලස් වලින් වෙන්නේ තවත් මේ මනෝභාවය කුඩු ගැන්වෙනවා. ඒ වෙනුවට අනිත් පැත්තට අදින්න ඕනේ. කියන්නේ එකමුතුයේ දිසාවට, සමගියේ දිසාවට. දැන් අද ගත්තොත් අපේ අමාත්‍යාංශවල අපි දෙමළ ජාතික නිලධාරීන් ඉන්නවනම් අපි ඔවුන්ට සාධාරණව අයිති වී තුතෙන් හැම තැනම දෙනවා. ඒ වගේම අපි ඒ දෙමළ සහෝදරු හිතන් ඉන්නවා නම් කිසියම් වැරදි පින්තූරයක් අපිට නැහැ කියලා භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. අපි යාපනයේ මේ විශාල මහල් නිවාස සංකීර්ණ යුද්ධ විනාශ වෙච්ච අපි හදලා ඒ ජනතාවට ලස්සනට ජීවත් වෙන්න හදලා දීලා තියෙනවා. මේ හැම දෙයක්ම මෙවැනි භාවිතාවක් ඕනේ. ඊට වඩා මොකද හේතුව සංස්කෘතික වශයෙන් දෙමළ ජනතාව දකුණු ඉන්දියාව සමග බැඳිලා ඉන්නේ. ඒතකොට දකුණු ඉන්දියාවේ ඉන්න කල්ලි කණ්ඩායම් වලට ඕනේ මෙතන අවුලුවක්. ඒ වගේම විදේශ බටහිර බලවේගවලටත් උනේ මේ අවුලුවන්. දැන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කැමරන් මහත්මයා යාපනයට ගිහිල්ලා යන්නේ උදේන් පත්‍රකාරයාලටනේ. ඉතින් උදේන් කියන්නේ මේ කෙලිම උතුරේ තියෙන දෙමළ ජාතිවාදී අවුස්සන පත්‍රේ. ඉතින් ඒ යන්නේ ඒකට ඕන මේක අවුස්සන. ඉතින් ඒක අවුස්සන්න ඕන් කියන එක අපි කරලා ගොරොත් මේක ඇවිස්සෙන එක වෙන්නේ. අපි කරන්න ඕනේ ඕන් නොකියන එක. අන්න එතනට අවශ්‍ය කරන වෙනස සිදු විය යුතුයි. ඒකෙදි ආණ්ඩුවේ ක්‍රියාදාමයේ අසම්පූර්ණත්වයක් තියෙනවා. ඔබතුමාලා ඒ අසම්පූර්ණත්වය සම්පූර්ණ කරන්නට සාධාරණ මැදිහත්වීමක් කරනවද? අනිවාර්යෙන්. ඇත්තටම ගත්තොත් ඒ අපි දැනට දක්වන මත ආණ්ඩුවත් එක දැන් අපි කතිකාවක නියලිනවා. මේ වන විට අපේ යෝජනා 12 ප්‍රතිපත්ති මේ වශයෙන් උන් පිළිඅරගෙන තිබෙනවා. දැන් ඒකේ අපි ක්‍රියාකාරී සැලැස්ම හදනවා. නව අනපනත් සහ නව ආයතන කීපයකුත් ඒක සමග රටේ බිහි වෙනවා. ආර්ථිකයට සහ අනිකුත් අපි මතු කරලා තියෙන පැතිවලට සාධනීය බලපෑමක් වෙන වැඩසටහනක් බවට ඒක පත් කරගනිමින් යනවා. ඒ සාකච්ඡාව ඇතුලේ මේ කරුණත් අන්තර්ගතයි. ඒ කියන්නේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ මනස ඔවුන් ඇත්තටම මේ දෙමළ ජනතාව තනි තනිව ඔවුන්ට එහෙම මේ ජාතිවාදී න්‍යාය පත්‍රයක් නැහැ.
දෙමළ දේශපාලඥයන්ට ඕනලා තියෙනවා මේ දෙමළ ජනතාව සදාකාලික විලංගුව දාගෙන තියාගන්න. ඉතින් ඒකට අපි දේශපාලන ප්‍රතිකර්ම සංස්කෘතික ප්‍රතිකර්ම එන්න ඕනේ. ඒක අපි දැනට කෙරෙන්නේ ටිකක් කෙරෙන දේ හිමින් ඊට වඩා බලවත් එක කුළු ගන්නවලා ගන්න ඕනේ. ඉතින් ඒක ඒ බලපෑම ඒ කතිකාව අපි දැනටත් සිදු කරලා තිබෙනවා ආරම්භ කොට තිබෙනවා. තවත් දේවල් ගැන කතා කරන්නට අපි යමු මේ විරාමයෙන් පසුව.